සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අරගෙන එන්නේ රසම රස බත් එකක්. මේ බත් එක ඔයාලට අවුරුද්දට වැඩි බබාලට තමයි හදලා දෙන්න පුළුවන් වෙන්නේ. මේක අසනීප වුණාම වගේ බබාලට හදලා දෙන්න හොඳයි. කෑම රුචිය වැඩි කරන බත් එකක් විදියට. ඉතින් ඔයාලා තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මුලින්ම මම pan එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම පොඩිවටම කපාගත්තු ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ලුණු ටික යාන්තම් දුඹුරු පාට වෙන්න බැදුනහම දැන් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන්නේ පොඩිවට කපාගත්තු තක්කාලි. ටිකක් වැඩිපුර තක්කාලි ඕන වෙනවා. මම තක්කාලි ගෙඩියක් අරගෙන තියෙනවා. තක්කාලි ටිකත් එක්කම තෙම්පරාදු වෙන්න සුදු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මේ තෙම්පරාදුවට රස අණුව ලුණු, ඒ වගේම ගම්මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඒ වගේම කහ කුඩු චුට්ටකුයි 3-5 කුඩු ටිකකුයිත් එකතු කර ගන්නවා. දැන් මේ හැම දෙයක්ම හොඳට තෙම්පරාදු කර ගන්න ඕන. අපි මේ තක්කාලි ටික බෙරි වෙනකල්ම උයා ගන්න ඕන. ඒ නිසා වතුර චුට්ටකුත් එකතු කරගෙන තමයි තැම්බෙන්න තියාගන්නේ. තක්කාලි ටික මේ විදිහට හොඳට බෙරි වුණාම මේ ටික පොඩ්ඩක් පෑන් එකේ පැත්තකට කරගෙන බිත්තරයකුත් එකතු කර ගන්නවා. බිත්තරේ හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. බිත්තරේ මේ විදිහට ස්ක්‍රැම්බල් කරගත්තට පස්සේ බබා කන ප්‍රමාණයට බත් ටිකක් එකතු කරලා හොඳට මේ මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්න. මෙන්න මේ විදිහට තමයි මම හරිම රසට හරි ඉක්මනින් තක්කාලි බත් එකක් හදාගත්තේ. මේ බත් එක ඔයාලට බබාලගේ ලන්ච් බොක්ස් එකට උනත් හදලා දෙන්න පුළුවන්. මේ විදිහේ තක්කාලි බත් එකක් නම් දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට තමයි. එහෙනම් ඔයගොල්ලෝ හදලා බලන්න හරිම රස බත් එකක්. අපි අලුත් වීඩියෝ එකකදී ආය දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.